ආයිබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත වීසා ගැටලුව වැදුම් කරේටත් වඩා ලොකු වංචාවක්ද සජිත් ප්‍රශ්න කරයි චන්ද කාලයට දේශපාලඥයන් දෙන කැරට්ටල කෑව ඇති කියන අද ටෙලිවැකිය මේ පාර චන්දෙදි දේශපාලඥයන්ට කටේ ගල්බනිස් ඔබමු කියලා මතක් කරනවා. බර වැඩි කරගන්න බොරු බෙහෙත් බොන්නේ බලාගෙනයි විශේෂඥ වෛද්‍ය ලලිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් බැඳුම් කර වංචාවටත් එහා ගිය පාඩුවක් වීසා ගැටලුව නිසා සිදු ඇතැයි ඇතමුන් පවසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු දැනගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ බියගම පැවති වැඩසටහනකට එක්වෙමිනුයි. බියගම බොල්ලෑගල මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ලබා දී තිබෙනවා. ඒ සුහුරු පන්ති කාමර ලබා දීම වැඩසටහනේ 177 වෙනි අදියර යටතේයි. අපේ රටේ තිබුණා වීසා නිකුත් කරන වැඩසටහන. ඒ වීසා නිකුත් කරන වැඩසටහන දැන් වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම තුළ වෙනමම ඩොලර් 18.50ක් අය කරලා ඒවායේ ආදායමක් යනවා විදේශීය සමාගම. අපේ රටට විශාල ප්‍රමාණයක් ඩොලර් අහිමි වෙන වැඩසටහන. මට අහන්න තියෙන්නේ මොකක්ද මේ වීසා ලබා දෙන ක්‍රමය වෙනස් කරන්නට පදනම? මූල්‍ය ශක්තතා වාර්තාවක් තියෙනවා. මොකද අපේ රටට වෙන වාසිය. හොඳට මතක තබා ගන්න. මේ තීන්දුව తీරන ගන්නට උන විද්‍යාත්මක පසුබිමක් තුල දත්ත කේන්ද්‍රීයව තීන්දුව ගන්නට. විදේශීය සමාගමක් තුල තවත් සමාගම් තුනක් හවුල් වෙලා නේද මේක කරන්නේ? මේක සමහරු කියනවා බොන්ඩ් ස්කෑම් එකටත් වැඩිය මහා බරපතල මුදල් නාස්තියක් කියලා. මහා හොරකමක් කියලා. ඒ නිසා මේ ව්‍යාපෘතිය පිළිබඳව සත්‍ය අපි දැනගන්නට. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 499 වැනි ටෙලිවැකිය. 500 සම්පූර්ණ වෙන්නේ හෙට. මේ දවස්වල විවිධ පාර්ශ්ව වගේම සාමාන්‍ය පුරවැසියනුත් ටෙලිවැකිය 500ක් ලිවීම ගැන සුබපතනවා. විශේෂයෙන් විවිධ විෂය දැනුම ඇති ප්‍රාමාණික දැනුමෙන් සන්නද්ධ ආචාර්ය මහාචාර්ය ආදී ආදරණීයන්සේම සමාජයේ විවිධ තරාතිරම්වල අය ටෙලිවැකියට ආදරය කිරීම අපිට මහත් සතුටක්, ධෛර්යයක්, ශක්තියක්. ඒ සතුටත් එක්කයි අද 499 ලියන්නේ. 499 ආරම්භ කරන්න හිතුවේ දේශීය පුවත්පතේ අසංක ඉඳුනිල් ඇඳපු හරි අපූරු කාටුනයකින්. බලන්න ජනපති රනිල් ඡන්දපෙට්ටිය උඩ නැගලා. එයයිගේ අත් දෙකේ කැරට් අල දෙකක් නේද? ඒ අලවලිනුත් එක අලයක් හොඳට පොහොර දාලා සැපට හැදුණු ලොකු කිලෝ කැරට් ගෙඩියක් හරිය. ඒක දාන්නේ එයාගේ පැත්තට එන්න ඉන්න සෙට් එකට. එයාගේ ඇත්තට එන්න ඉන්න සෙට් එකට හරි ආපු අයට හරි. හොඳේ සමහර විට මහින්දලව අවසන් වරට අතහැරලා හායි අපි ගිහින් එන්නම් කියන සෙට් එකට විය යුතුයි. හොඳේ ඔය දැන්ටමත් රනිල්ගේ තිත්ත බෙහෙත් බීලා නේද ලෙඩේ හොඳ වෙච්ච අය එයයිගේ පැත්තට ඇවිල්ලනේ ඉන්නේ. නිමල් සිරිපාල, චාමර සම්පත්, හරීන්ලා, මනුෂලා නේද? එතකොට පවිත්‍රා දේවිය එයා වේදිකාව පුරා මේ ගෝඨාභයලව එහෙම දැන් පතුරු අරිනවා නේද? එදා රැස්වීම්වලදී උර හිසට බර දීලා සෙනෙහයෙන් හිටපු අය අද රනිල්ගේ වේදිකාවට නැගලා මෙහෙම ගෝඨාභයලව මහින්දලව පතුරු ගහනකොට නේද අර වයෝවෘද්ධ උන්දලට මොනවා හිතනව ඇද්දප්පා? සෑම ඡන්දයකදීම කරලියට ගේන රට, ජාතිය, ආගම වගේම ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් රට බේරා ගැනීම මේ පාර ගේන්න බෑ වගේ නේද? මේ පාර ගේන්න බෑ වගේ. මොකද ජනපති රනිල්ගේ පැත්තට යනවා නම් එයයි ගාව ඔය තුන හතරම නෑනේ නේද? ඉස්සර රාජපක්ෂවාදීන් රට, ජාතිය, ආගම වගේම විදෙස් කුමන්ත්‍රණ වලින් රට බේරගන්න හැදුවේ රනිල් ගෙන්නේ නේද? විමල් වීරවංශලා ගම්මන්පිල්ල නේද? මතකද වේදිකා මයික් දෙදරූප පුපුරූපු හැටි නේද? ඉතින් දැන් කොහොමද ඔය පරණ ස්ලෝගන් එක ගේන්නේ? ගේන්න බෑ. රට, ජාතිය, ආගම සහ විදෙස් කුමන්ත්‍රණ දැන් රනිල් දුටු සැනින් හිරු දුටු පිණිසේ අමතක කරන්න වෙනවා. හොඳේ ඒ වෙනුවට රනිල් වික්‍රම
වික්‍රමසිංහ තමයි එකම ආර්ථික විද්වතා නේද? තිත්ත බෙහෙත් දීලා එයා ලෙඩාව ගොඩගත්තා කියලා අද තව අලුත් ස්ලෝගන් එකක් අමූලික ගල් පැලෙන බොරුවක් සමාජගත කරමින් ඉන්නවා. හොඳේ තිත්ත බෙහෙත් දීලා රට ගොඩද නැද්ද කියලා හෙට ටෙලිවෙකින් ගණන් හිලව් එකම පෙන්නන්නම්. හරිය, ඒ කියන්නේ 500ෙන්. හොඳේ, ඊට පෙර බලමුකෝ මේ ජනපති රනිල් අර ලොකු කැරට් අලියේ නේද, අර ලොකු කැරට් අලියේ ආන් ඒක මොකක්ද කියලා නේද? ඒ කියන්නේ මැති ඇමති විපක්ෂ අයට දික් කරගෙන ඉන්න හොඳට ලොකුවට බැහැපු කැරට් අලියේ නේද? ඒක තමයි අරක්කු බාර් ලයිසන්. විපක්ෂ මන්ත්‍රීලාත් ඉන්නවරු බාර් ලයිසන් ඉල්ලපු. හොඳේ, එහෙනම් ඉතින් ලයිසන් එකත් එක්ක හයි ජම්ප් එකක් ෂුවර් නේද? ජීවිතේම ගොඩේ උන්දලගේ. හරිය, ඊළඟට මේ අපේ පැත්තට ආවොත් ඔයාගේ පලාතට සේවය කරන්නට මැති ඇමති කටු, ඔව් ඒවත් ඔය කැරට් අලිය ඇතුළෙම තියෙනවා. අමතක වුණානේ දැන් රට ඩොලර් වලින් ස්වම්පෝෂිතයි කියලා හදිස්සියෙම ගෙන්වන්ට හදන සුපිරි වාහන නේද? කෝටි 7-8 සිට 10-15 දක්වා අධි සුකෝපභෝගී සුපිරි වාහන. ආන් ඒ වාහන ඒවා අයිති වෙන්නේ පර්මිට් එක ලැබෙන මිනිහටමනේ නේද? ඒක නිසා සුපිරි නේද? ඒ කැරට් අලිය හොඳටම ඇති හත්පුතු පරම්පරාවටම කාගත්තුත් ගොඩයන්ට. හොඳේ, හොඳයි. තව එකක්, ඇයි අර හදිස්සියෙම පාරවල් බෝක්කු කානු මතක් වෙලානේ නේද? එක මන්ත්‍රී උන්දැකෙනකොට රුපියල් මිලියන 10ක් දෙනවලු ගම හදන්ට. හොඳේ, ඔහොම දීපු සල්ලි වලින් ගම් හැදුවා නම් මිස්ටර් ප්‍රෙසිඩන්ට් මේක සිංගප්පූරුව නෙමෙයි, එහෙනම් ලෝකේ සුපිරිම රාජ්‍ය වෙනවා. හරිය, මේ තවත් ඡන්දේ ඉලක්ක කරගත්ත ගේමක් නේද? ඔව්, ඡන්දයට වියදම් කරන්ට සල්ලි දෙන අනියම් මාර්ගයක්. හොඳේ, එකී නොකී මෙකී කැරට් හොඳට අල බැහැපු කැරට් තමයි ඔය උඩ පැනලා බල්ටි ගහලා ඇවිල්ලා රනිල් ළඟ ඔළුවෙන් හිටගන්න එන සෙට් එකට ලැබෙන්නේ. හොඳේ, මේ ඔළුවෙන් හිටගෙන හිටියට කමක් නෑ. හොඳේ, මේ යට ඇඳුම් ලෙස අඹුඩියක් හරි ගහන්න ඕනේ. හොඳේ, මොකද සරම ඇඳලා ඒ පැත්තට පැනලා මේ පැත්තට පැනලා ඔළුවෙන් හිටගත්තාම පොඩි වුණොත් හූ 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 කියන්න පුළුවන්. හොඳේ, ඊළඟ කැරට් අලේ ඒක මේ හීනි කෙට්ටුයි ඔය කාටුන් එකේ තියෙන හැටියට. ඒ අලේට දාන්ට ඉඳලා තියෙන්නේ ගෝඨාභයේ කාබනික පොහොර. චීන පොහොර නැවතාම මුහුදෙනේ. ඕ, ඒක නිසා මේ පොහොර නැති අලේ තමයි ඔය ඇට්ටකුණා වෙලා තියෙන්නේ. හොඳේ, ආන් ජනතාවට ලැබෙන්න යන්නේ ඇට්ටකුණා වුණ බහින්ට හිතමින් ඉන්නකොට ගලවපු මේ චුට්ටම්ම චුට්ටම් කැරට් අලයක්. හොඳේ, දැන් බලමු ඇට්ටකුණා වුණු කැරට් අල මොනවද. කැරට් අල මොනවද කියලා එකක් දීගෙන යනවනේ දැනටම. ඇයි අර කිලෝ 20 හාල් මල්ල නේද? ඡන්දේ එනකන් හුණ්ඩුව හුණ්ඩුව කැඳ හදාගෙන බොන්ට. හොඳේ, ඊළඟ එක, අනිත් අලිය දුන්නේ වතුකම් කරුවන්ට 1000 දීගන්ට බැරි ආණ්ඩුව උන්දලට 1700ක් දෙන්නම් කිව්වා. දැන් හාම් පුතුන් නඩු දාන්න හදනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජනතාවගේ, කියන්නේ අර වතුකම් කරුවන්ගේ පැත්තේ ඉඳලා 1700 දෙන්නම ඕනි කියලා උන්දා නඩු කියන්න හදනවා වතු අයිතිකාරින් එක්ක. අනේ, වතු දෙමළ කම්කරුවන් හිතනවා, අනේ අපේ ජනපති හරිශෝක් බලන්ටක එයයි අපේ හාම්පුතුන් එක්ක හෙන්න ගේමක් ඉල්ලනවානේ අපිට 1700 දෙන්න නඩුත් කියන්ට හදනවා කියලා නේද? දෙමළ මිත්‍රයිනි, මේක ආයිෂ් අප්පා ඡන්දගුණ්ඩුවක්. හොඳේ, ආයිෂ් අප්පා ඡන්දගුණ්ඩුවක්. හොඳේ, ඔබේ දෙමළ නායකින් ඔබව මොන තරම් මේ අවුරුදු 76 තුළ රැවට්ටුවද කියලා හිතන්න. ඔබේ දෙමළ නායකින් ලිමෝසින් එකෙන් ගමන් බිමන් යනකොට ඔබේ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තල තාත්තල සියලා ඔබත් එක්ක ඔබේ දරුවනුත් එක්ක මොන තරම් හිඟන ජීවිතද ගත කරන්න කියලා කල්පනා කරන්න. හොඳේ, තව කැරට් අලයක්. ඒකත් දැන් දීගෙන යනවා. ඉඩම්වල සින්නක්කර අයිතිය හරියට රනිල් වික්‍රමසිංහලගේ මහින්ද රාජපක්ෂලගේ පරම්පරාවෙන් උරුම වුණු පොල්ඩම් කට්ටි කරලා ජනතාවට බෙදෙනවා වගේ නේද? මේ තමයිලු ලෝකෙම මෙහෙම ඉඩම් අයිති දෙන පළමු අවස්ථාව. හරිද? ඉඩම අයිති මහජනතාවට. හොඳේ, තමුන්ලගේ අම්මා අප්පගේ බූදලේ බෙදෙනවා වගේ දැන් ඔය ඡන්දගුණ්ඩුවක් ලෙස ඉඩම් බෙදුවට මේ සියල්ලම අයිති ජනතාවට. හොඳේ, ඔව්, නියම ඉඩම් ප්‍රතිපත්තියක් නැති නිසි ඉඩම් කළමනාකරණයක් හදාගන්න බැරුවගේ ඔහෙලා තමයි මේ රටේ ඉඩම් ඔය තැනට ඇදලා දැම්මේ. හරිය, දැන් ඉතින් මේ ඡන්ද කැරට්ටල කෑව ඇති. හොඳේ, ඔව්, මේ ඡන්ද කැරට්ටල කෑව ඇති. අපි මේ පාර දේශපාලන වශයෙන් මේ සෙට් එකටම හොඳට හයිය තියෙන පරණ ගල්බනිස් ගිල්ලමු කියලා ඉල්ලමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රී හංසේම සිංහ පවසනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති සැසියකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලයේ සඳහා වූ සැසියේදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. සමාජික රටවල් සමග උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාවේ ලබා දෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම සහ ප්‍රවීණත්වය සිය සමාජික රටවල් බහුවිධ අභියෝගයන්ට සූදානම් කරවීමට බෙහෙවින් උපකාරවන බවයි. එම දැනුම සමාජික රටවල අභියෝග අවම කිරීමටත් සමබර පරිසරය හා තිරසාර සංවර්ධනය සඳහාත් අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ. මේ අතර විශ්‍රාමගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍යසරත්න ඊට අදාළව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වුණේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාමගිය නිලධාරීන් සඳහා තීරුබදු සහනය ලබා දීමට නියමිත බවයි. මාර්තු 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ සොරාබදු දෙපාර්තමේන්තුව ලබාගත් ආදායමට සාපේක්ෂව මේ වසරේ එම කාල සීමාව තුළ සුරාබදු දෙපාර්තමේන්තුව 28%කින් ආදායම් ඉහළ නංවාගෙන තිබෙනවා. පසුගිය වසරේ එම කාල සීමාවේදී සුරාබදු දෙපාර්තමේන්තුව බිලියන 58ක ආදායම් ලබාගෙන ඇති අතර මෙම වසරේ එම කාල සීමාවේ ලබාගෙන ඇති ආදායම් ප්‍රමාණය බිලියන 74ක්. සිරුරේ බර වැඩි කරන ඖෂධ හා වෛද්‍යවරුන් ගැන දැන් නිරන්තරයෙන්ම වාර්තා වෙනවා. ශරීරයේ බර වැඩි කරන කිසිදු පෙත්තක් හෝ දියරයක් මෙතෙක් සොයාගෙන නැතයි විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක පවසනවා. දැනට ලෝකයේ බර වැඩි කර ගැනීමට පමණක් කියලා විද්‍යාත්මකව කිසිම පෙත්තක් හෝ දියර වර්ගයක් නිෂ්පාදනය කරලා නැහැ. එම නිසා මෙම ව්‍යාජ බර වැඩි කර ගැනීමටයි කියා ගන්නා නිෂ්පාදනවල අඩංගු වන්නේ බොහෝ විට දැනට අප බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන ස්ටීරොයිඩ් කියන ඖෂධ කාණ්ඩයට අයත් ප්‍රෙඩ්නිසලෝන් සහ ඩෙක්සමිසෝන් කියන පෙති වර්ගයේ නොයෙකුත් ආකාරයට වර්ණ ගන්නවල පෙති ආකාරයෙන්, එහෙම නැත්නම් කුඩු කරලා දියර ආකාරයෙන්, එහෙම නැත්නම් මේවා අඩංගු තව තව ඖෂධ හැටියට තමයි මේගොල්ලෝ ව්‍යාජ ලෙස මේක ඉදිරිපත් කරන්නේ. අප මේ ස්ටීරොයිඩ් එහෙම නැත්නම් ප්‍රෙඩ්නිසලෝන් ඩෙක්සමිසෝන් කියන ඖෂධය නියමිත මාත්‍රාව අනුව නියමිත කාල සීමාවක් තුළදී භාවිතා කරනවා යම් යම් රෝග සඳහා. මෙහි ඇති වෙන අතුරු ආබාධ තමයි ප්‍රධාන අතුරු ආබාධය තමයි මූණ රවුම් වෙලා ලස්සන වෙලා ඇඟ ලස්සන වෙලා මහත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අතුරු ආබාධය තමයි මේ පුද්ගලෝ ව්‍යාජ ලෙස භාවිතා කරන්නේ බර වැඩි වීමට කියලා. නමුත් මතක තබා යුතු දෙයක් තමයි ඊට අමතරව මෙම ස්ටීරොයිඩ් එහෙම නැත්නම් ප්‍රෙඩ්නිසලෝන් කියන බෙහෙත වැඩි කාලයක් ගත්තාම අපට වෙන්නේ දියවැඩියා ඇති වෙන්නට පුළුවන්, අපගේ ඇටකඩු දිරා යන්නට පුළුවන්, අදිරුධිර පීඩනය ඇති වෙන්නට පුළුවන්, පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දුබලතාවය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඇඟ පුරා කුරුල්ලෑවෙනි දද ඇති වෙන්නට පුළුවන්. අනිත් දේ තමයි මේව ද්‍රව්‍යයට පුරුදුනාට පස්සේ ඒකෙන් මිදෙන්නටත් හරි අමාරුයි. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වය තමයි ඇතැම් බටහිර MBBS උපාධිධාරී බටහිර වෛද්‍යවරු සහ රජයේ ලියාපදිංචි වෛද්‍යවරු තමන්ගේ පුද්ගලික සායනවලදී මෙම ඩෙක්සමිසෝන් සහ ප්‍රෙඩ්නිසලෝන් කියන පෙති වර්ගය බර වැඩි කර ගැනීම සඳහා නිර්දේශ කරනවා. මෙවැනි දේ අරගෙන මෙවැනි පෙති අරගෙන රෝගාබාධයට ලක්වුණු පුද්ගලයන්, දියවැඩිය හැදුණු පුද්ගලයන්, ඇටකඩු දිරාගිය පුද්ගලයන්, අදිරුධිර පීඩනය ඇතිවන පුද්ගලයන් මගේ සායනවලදී මට නිතර හමු වෙලා තියෙනවා. මම හිතන්නේ රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය, ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මම හිතන්නේ මේකට ක්ෂණිකව මැදිහත් වෙලා ඉක්මන් පියවර ගත යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. එම පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.